Hi, කොහමද? ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද නිවැරදිව බබාට ඩයපර් එකක් අඳවන්නේ කියලා. මේ වීඩියෝ එක කරන්න කියලා හිතුනේ ගොඩාක් අම්මල මගෙන් අහලා තිබ්බා දැන් මේ අපේ එළීන වීඩියෝස් වල ඩයපර්ස් එහෙම ඇඳගෙන ඉන්නවා දැකලා දැන් බබාට කොච්චර කාලෙක ඉඳලා ඩයපර්ස් අඳනවද බබාට ඩයපර්ස් අඳන එක හොඳද මේ සමහරක් අය කියනවා මේ නැපි රෑෂස් දෙනවා කියලා ඒවලට මොකද කරන්නේ ඒ වගේම දැන් බබා චූදා ගත්තාම ලීක් වෙන අවස්ථා තියෙනවා ඉතින් මේ වගේ ගැටලු කිහිපයක් මගෙන් අහලා තිබ්බා ඉතින් ඒක නිසා මම හිතුවා නිවැරදිව ඩයපර් එකක් අඳන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පළවෙනි දේ තමයි ඩයපර් එකක් චේන්ජ් කරද්දී හැම දෙයක්ම ළඟ තියාගන්න ඕනේ. මෙන්න මේ වගේ කූඩේක තමයි මම ඩයපර් එක චේන්ජ් කරද්දී අවශ්‍ය වෙන හැම දෙයක්ම දාලා තියෙන්නේ. මෙතන තියෙනවා ඩයපර්ස් ටික, එතකොට වෙට් වයිප්ස් තියෙනවා, පුළුන් තියෙනවා. මෙන්න මේ වගේ පොඩි ටවල් එකක් තියෙනවා යව පිහදාන්න. ඒ වගේම අර මං කලින් කිව්ව නැපි රෑෂ් ක්‍රීම් එක තියෙනවා. දෙවෙනි කාරණාව තමයි ඩයපර් එක චේන්ජ් කරන්න අපි බබාව තියන්න ඕනේ මෙන්න මේ වගේ පැතලි මතු පිටක. ඉතින් අර මං කලින් කිව්ව වගේ සමහර අම්මලා කියනවා ඩයපර් එකක් අඳනවාම සමහරක් වෙලාවට ලීක් වෙනවා කියලා. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඩයපර් එකක් අඳද්දී එකේ හරි පැත්තක් තියෙනවා. ඒ කියන්නේ බබාගේ උඩ අතට එන්න ඕන එක පැත්තක් තියෙනවා, පල්ලෙහා අතට වෙන පැත්තක් තියෙනවා. ඉතින් මේ දෙපැත්ත මාරු කරලා ඇඳුවොත් ගොඩක් වෙලාවට මේ ඔය කියන ලීක් වෙනවා කියන දේ වෙන්න බලනවා. අනිත් කාරණාව තමයි දැන් ඩයපර් එක ඇඳුවට පස්සේ බබාගේ කකුල් දෙක දෙපැත්තේ අර ඉලාස්ටික් එක වගේ තියෙන කෑලි දෙක පොඩ්ඩක් උඩට හරියට හදන්න ඕනේ. මොකද මේ ඒක ඇකිලිල වගේ තිබ්බොත් ඒ අතරිනුත් සමහර පිට යා චූ දැම්මාම ලීක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් නිවැරදිව ඩයපර් එකක් අඳන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඉතින් ආදේශකයක් විදිහට මම ඩයපර් එක අඳන්න මෙන්න මේ වගේ බෝනිකෙක් පාවිච්චි කරනවා. මම හිතනවා එතකොට ඕගලන්ට මේක පැහැදිලි කරන්න ලේසි වෙයි කියලා. දැනට මාස 5-6ක විතර කාලයක ඉඳලා මම එළිනට පාවිච්චි කරන්නේ වෙලෝනා කඩ්ලස් ඩයපර්ස්. ඒ වගේම ඔයගලට පේනවා ඇති මේ ඩයපර් එකේ උඩ පැත්තේ තියෙනවා වෙලෝනා කඩ්ලස් කියලා ගහලා ඒක එන්න ඕනේ බබාගේ උඩු පැත්තට. ඒ වගේම බබාගේ පිටිපස්සට එන්න ඕනේ මෙන්න මෙතන පොඩි ඉලාස්ටික් එකක් වගේ ඔයාලට පේනවා. මේක ඉලාස්ටික් එකක් නෙමෙයි, මේක නම් පොඩි ස්ට්‍රෙච් වෙන ගතියක් තියෙනවා. මේක එන්න ඕනේ බබාගේ පිටිපස්ස පැත්තට. ඔයාලට පේනවා ඇති මේ බබා ඇඳගෙන ඉන්න ඩයපර් එකේ නිල් පාට ලයින් එකක් තියෙනවා. මේක නිල් පාට වෙලා තින්නේ එයා චූ හරි කක්ක හරි දාලා තියෙන නිසා. නැත්තම් අපි අලුත් ඩයපර් එකක් ගත්තොත් එහෙම මේ ලයින් එක තියෙන්නේ කහ පාටට. ඉතින් මේ නිල් පාට වෙලා තියෙනවා නම් අපි දන්නවා හරි දැන් මේ ඩයපර් එක චේන්ජ් කරන්න ඕනේ කියලා. මෙතනදී අපි බබා ඇඳගෙන ඉන්න පරණ ඩයපර් එක යටින්ම තමයි මෙන්න මේ විදිහට අපි අලුත් ඩයපර් එක තියාගන්නේ. මොකද අපිට මේක ඉක්මනින්ම සහ ලේසියෙන්ම මේ ක්‍රමයට මාරු කරගන්න පුළුවන් නිසා. ඊට පස්සේ බබා ඇඳගෙන ඉන්න පරණ ඩයපර් එක ගලවලා එයාව පිරිසිදු කරගන්නවා. මෙතනදී මම වෙලෝනා වෙට් වයිප්ස් තමයි පාවිච්චි කරන්නේ බබාව පිරිසිදු කරගන්න. පුළුම් පාවිච්චි කරද්දී මම පිරිසිදු වතුර කප්පයකට පුළුම් පොඟවලා බබාව පිරිසිදු කරගන්නවා. ගොඩක් වෙලාවට අපි ට්‍රැවල් කරද්දී හොස්පිටල් යද්දී කියන්නේ ගෙදරින් එළියට යනවා නම් වෙලෝනා වෙට් වයිප්ස් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඊළඟට තෙත ගතිය නැති වෙන මේ වගේ පොඩි ටවල් එකකින් හරි එහෙම නැත්නම් පිරිසිදු රෙදි කෑල්ලකින් හරි හොඳට පිහිටගෙන පරණ ඩයපර් එක අපි අයින් කරලා දානවා. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අලුතෙන් ඩයපර් එකක් අඳින හැම වෙලාවකදීම මම බබාගේ නැපි රෑෂ් ක්‍රීම් එක ආලේප කරනවා. මෙන්න මේ විදිහට තමයි මේ ක්‍රීම් එක ආලේප කරගන්නේ. ඊළඟට වෙලෝනා කඩ්ලස් කියන නම උඩ පැත්තට හිටින විදිහට අපිට ඩයපර් එක අඳ ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට පේනවා ඇති මේ ඩයපර් එක ඇඳුවට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඇතුළට මේ කොටස නවා ගන්න පුළුවන්. මෙතනදී එකක් තමයි මේක බබාට ගොඩක් කන්ෆර්ටබල්. අනිත් දේ තමයි බබාගේ බුරී ප්‍රදේශයත් නිරාවරණය වෙනවා.
ඩයප් එකක් ඇඳුවම නැපි රෑෂ් එන එකට අපි ක්‍රීම් එක විතරක් ගාලා මදි. බබා අපි කිමු ඩයප් එක අඳලා ඉන්නකොට වැඩි වාර ගාණක් ඒක චූ කරලා තියෙනවා නම් අපි ඒක දකින්න නැතුව ඒක එහෙමම තිබුණොත් ඒකෙදිත් එයාට රෑෂස් එන්න ඉඩ තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් එයා වැඩි වෙලාවක් ඩයප් එක තියා එයා අඳලා තියන්න නැතුව එයා චූ කරලා නම් තියෙන එක මාරු කරලා අලුත් ඩයප් එකක් අඳද්දිත් අනිවාර්යෙන් නැපි රෑෂ් ක්‍රීම් එක හරියට ආලේප කරොත් අපිට මේ නැපි රෑෂ් එනවා කියන එක ගොඩක් දුරට වළක්වා ගන්න පුළුවන්. මං ඔයාලට දැන් පෙන්නන්නම් පාවිච්චි කරපු ඩයපර් එකක් ඉවත් කරන්න කලින් කොහොමද හරියට නවා ගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ විදිහට ඩයපර් එක දෙකර නවා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ පහළ කොටසේ ඉඳලා උඩ කොටස වෙනකම් මේ විදිහට අපිට පුළුවන් රෝල් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ දෙපැත්තේ තියෙන ස්ටිකර්ස් දෙකකින් මෙන්න මේ විදිහට තද වෙන්න අපිට අලව ගන්න පුළුවන්. ඉතින් ඔගොල්ලෝ කලින් වීඩියෝ එකේ දැක්ක විදිහට හරියාකාරව මේ පාවිච්චි කරපු ඩයප් එකක් නවා ගත්තොත් අපිට මේක ගෙදර එනකන් හරි එහෙම නැත්නම් අපිට මේක ඉවත් කරන්න සුදුසු තැනක් ඒ කියන්නේ ඩස්ට්බින් එකක් හරි මොන හරි දෙයක් හම්බ වෙනකන් අපි ගාව තියාගන්න පුළුවන්. මොකද මම මේක ඇත්තටම ඔයගලන්ට පෙන්වන්න ඕනෙමයි කියලා හිතුනේ මේක හරියට නවාගන්නේ කොහොමද කියලා. මට මතකයි අපි සිරිපාද ගියපු වෙලාවක ඒ වගේ පූජා භූමියක පවා මේ ඩයපර්ස් හැමතැනම දාලා තිබ්බා. ට්‍රැවල් කරද්දි ගොඩක් දැකලා තියෙනවා කොමඩ් වල මිනිස්සු වොෂ්රූම් වල ඔහේ දාලා යනවා. ඉතින් මේක අස් කරන්න එන අය පවා ගොඩාක් අපහසුතාවයට පත් වෙනවා මේව හැමතැනම දාලා ගියාම. මොකද ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දැක්ක විදිහට හරියට නවා ගත්තනම් මේක අපේ මොකක් හරි අපේ හෑන්ඩ් බෑග් එකක හරි එහෙම නැත්නම් අපේ රෙදි බෑග් එකක හරි අපිට මේක සාක්කුවක උනත් දාලා තියාගන්න පුළුවන්. පොඩි ඉඩ ප්‍රමාණයක් යන්නේ. ඒ වගේම මේකෙන් කිසිම ලීක් එකක් වෙන්නේ නැහැ පොඩිවත්. ඒ කියන්නේ හරියට මේක නවා ගත්තොත් ඒ වගේම ඩයප් එකේ බබා කක්කේ දාලා තිනවනම් ඒ ටිකත් කොමඩ් එකකට හරි අයින් කරලා අපිට පුළුවන් අර මං කලින් පෙන්නුව විදිහට ඩයප් එක හරි විදිහට නවා ගන්න. ඉතින් මං ඔගොල්ලෝ අම්මලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ ඩයපර්ස් හැමතැනම දාන්න එපා. මට මතකයි කෙනෙක් මගෙන් අහලා තිබ්බා අපේ ට්‍රැවල් විත් වයිෆ් එකේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා කොහොමද මේ ඔගොල්ලෝ ඩයපර්ස් වලට මොකද කරන්නේ, ඒවා විසික් කරනවද, ඒවලට මොනවද ඔගොල්ලෝ කරන්නේ කියලා. ඉතින් මං හිතුවා අපි ඇත්තටම මේක මේ ගෙදරදී අපි ඩයපර්ස් වලට මොකද කරන්නේ කියලා අපි මේවා ඉවත් කරන විදිහ ගැන ඔගොල්ලන්ට ඉස්සරහ වීඩියෝ එකකින් අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම කසුන් තමයි ඩයපර්ස් ඒ කරන කාර්ය කරලා ඒක හරියට අයින් කරන්නේ. ඉතින් අනිවාර්යෙන් ඒකත් වීඩියෝ එකකින් ඉස්සරහට ඔයාලට පෙන්වන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඩයපර්ස් සම්බන්ධව මොන හරි ඔයගොල්ලෝ නොදන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණා ඇති කියලා. ඉතින් ඊට අමතරව මේ සම්බන්ධව මොන හරි වැදගත් දෙයක් තියෙනවා නම් මට දැනගන්න, ඒ වගේම අනිත් අම්මලාට දැනගන්නත් එක්ක අපි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඒ ගැන කතා කරමු. මේ වීඩියෝස් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මාව සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලට Instagram හරහා චම්රි දීගොඩගමගේ. ඉතින් එහෙනම් අපි අයිමත් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.